தேசிய ஊடக நிலையத்தின் தலைவராக முன்னாள் ஊடக அமைச்சர் இமித்யாஸ் பாக்கிர்மா கார் இன்று தனது பதவிகளை பொறுப்பேற்றார் விசும்பாயவில் அமைந்துள்ள தேசிய ஊடக நிலையத்தின் காரியாலயத்தில் இந்நிகழ்வு இடம்பெற்றது அரசாங்கத்தின் உத்தியோகபூர்வ தகவல்களை வெளியிடவுள்ள இந்நிலையத்தின் தலைவராக முன்னாள் அமைச்சர் இமித்யாஸ் பாக்கிர்மா காரை நியமிக்க அண்மையில் அமைச்சரவையில் அங்கீகாரம் வழங்கப்பட்டிருந்தமை குறிப்பிடத்தக்கது ස්තූතිවන්ත වෙනවා ජනාධ පයතුමාටත් ගරු ග්‍රමාතතුමාටත් මේ නවා එතනේ සභහපතිවරයා හැටියට මවපත්කිරීම ගැනමිකලුත් ආයතනයක්. ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය. ජනාති පයතුමාගේ මාධ්‍යංශයත්, අග්‍රමාතයතුමාගේ මාධ්‍යංක්ෂත්, ජනමාධ්‍ය අමාත්‍යංශය සම්බන්ධ පෘතිධපාර්තමේන්තුවත්. ඒකා බද්ධව ජනතාවගේ අදහස් එක පැත්තකින් ලබාගන්න ජනතාවට රජයේ ප්‍රතිපත්ති, වැඩ සටහන් පිළිබද. නිවැරදි දැනුවත්කිීමක්. ඒීමට අවශ්‍යෝ කටයුතු ඒක බදධව කරන්න මේ මධ්‍යස්ථානය තුළින් බලාපොරොත්තියෙනවා ජාතික මර්ධ්‍යයේ මධ්‍යස්ථානය ලංකාවට අලුත් එකක් වුණත් ලෝකේ මාධ්‍යකටයුතුවතින් දියුණු රටවල්වල මෙෝගේ මධ්‍යස්ථාන මෙහස් මෙහා සමාන්තර අදහස්ථයන මධ්‍යස්ථාන ති වෙනවා යපිත් ෘතිය මට්ටම ජාතියන්ත්‍ර තලයට ගන්න පුළුවන් විදිහට මටම ඉදිරියට ගෙනන්න බලාපොරත්වයෙනවා ප අපට මාධ්‍යයටට නීති දාාන්න පුුවන්කමක් නෑ තහංචි දාන්නන් බලාපොරත්වයට නෑ අලුත් යගයක්. නිදහස් යගයක් පජාතන්ත්‍රවාද යුගයක් නීති ආධිපතිය ජනාවට උත්තරබදිඳන විිනිවිධ පෙලන මාජයක් සදඳහා කරවාග්‍රාමත තුමාත් ජනාති පේත්තුවත් මේ ගම ආරම්භ කලතියන්නේ මාධ්‍යත්යක සහයෝගින් අපේරටේ ජනතාව ඒදීලතියන වරම ඉටුරට පුළුවන් පසුබිමක් ඇතිකරන්න මේ ආයතනය සත්භාවෙන් කටටු කරේ ඒ සඳහම ශක්තිප්‍රමාණය කැපේනවා.